මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ විමර්ශන කටයුතු සඳහා ගෙන ගැනීමට ලක් වූ නෞකාවේ දේශීය නියෝජිත වන සී කොන්සෝටියම් ලංකා සමාගමේ ඊමේල් දත්ත ගබඩාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට ඉක්උද්දා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළත් එම දත්ත ලබා දීම අදාළ සමාගම විසින් පැහැර හැර ඇති බවයි එම අවස්ථාවේදී අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නියෝග කර ඇත්තේ මෙම විමර්ශන වලට අදාළ ඊමේල් දත්ත පමණක් ලබා දෙන ලෙසට වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ සමාගමේ සමස්ත දත්ත ගබඩාවම තමන්ට ලබා දෙන ලෙස ඉල්ලීම් කරන බවත් ප්‍රකාශ කළා මේ හරහා අදාළ සමාගම සතු ව්‍යාපාරික රහස් ප්‍රසිද්ධියට පත්වීමේ අවදානමක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළා මෙම අවස්ථාවේදී මහේෂ්රත් වරිය රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට පෙන්වා දුන්නේ අධිකරණය විසින් ලබා දෙන යම් නියෝගයක් සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයක් අතෘප්තියට පත්වන්නේ නම් ඔවුන්ට ඉහළ අධිකරණයට ගොස් එම නියෝගය වෙනස් කර ගැනීමට හැකියාව පවතින බවයි එසේ නොකොට යම් කිසි පාර්ශවයක් අධිකරණය විසින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හරින්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කිරීම සුදුසු බවද මෙහිදී මහේස්ත්‍රාත් වරිය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට කරුණු පෙන්වා දුන්නා මේදී අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ පවතින අනුතුරුදායක තත්ත්වය පිළිබඳව නෞකාවේ කපිතාන්වරයා වරින් වර හබ් මාස්ටර්වරයා දැනුවත් කළ බවත් කපිතාන්වරයා නිකුත් කරනු ලැබූ එම රේඩියෝ පණිවුඩ වරාය අධිකාරියේ හබ් මාස්ටර්වරයාගේ සන්නිවේදන කේන්ද්‍රයේහි සටහන් වන බව දැනුම් දුන්නා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම සන්නිවේදන දත්ත පිළිබඳව මේ දක්වා නිසි විමර්ශනයක් සිදු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය පරීක්ෂාවට ලක් කළා නම් සත්‍ය අනාවරණය කර ගැනීමට හැකියාව තිබෙන බවත් කියා සිටියා. එවැනි පරීක්ෂණයක් නොකිරීම නිසා විමර්ශන ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් වරිය අදාළ සමාගම විසින් මතු කරනු ලබන සන්නිවේදන පණිවිඩ පිළිබඳවද විමර්ශනයක් සිදු කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. මේ අතර නෞකාව සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අදාළ සමාගමට තමයි තිබෙන්නේ මේ නැව මෙතන ඉවත් කිරීමේ වගකීම. ඒක අපිට ආවට ගියාට ගිහිල්ලා කරන්න බෑ. මොකද අපි ගිහිල්ලා ඒ නැවත් සමග දඟලන්නට ගියොත් යම් කිසි දෙයක් වෙනසක් කරන්න උත්සාහ කරොත් ඒක ඉදිරියේදී මේ නැව සම්බන්ධයෙන් අපිට වන්දි ලබා ගැනීමේදී ගැටලුවක් වෙන්නට පුළුවන්. අන්තර්ජාතික නෞක නීතිවලට අනුව කටයුතු කරමින් ඒ නැව ඉවත් කිරීම සඳහා ඒ අයට දන්වා තිබෙනවා හැකිතා කික්මන්ට ඒ සඳහා ඒ අය කටයුතු කරමින් තිබෙනවා. මේ වගේම සමුද්‍ර ජීවිත වෙච්ච හානිය ගැන අපි කතා කරනකොට අපිට දැන්ටමත් විටින් විට වාර්තා වෙනවා අපේ මුහුදු කැස්බෑව ඒ වගේම තවත් මාළු වගේ අදත් තව විශාල මත්ස්‍ය කයිට්ස් දූපතේ මරණයකට පත් වෙලා තිබ්බ අපි දන්නේ ඒක මේකට අදාළද නැද්ද කියලා. ඒ වගේ අනතුරු වාර්තා වුණා මේවා මේ සිද්ධියට අදාළද එහෙම නැත්නම් මේ වාරකන් කාලයට අදාළ වෙනත් කරුණක්ද කියන කාරණේ පිළිබඳ පරිසර විශේෂඥයෝ විවිධ අදහස් දක්වනවා. ඒ ගැනත් අපි ඉදිරියේදී සවිස්තරාත්මක ප්‍රවෘත්ති සාකච්ඡා කීපයක් තියලා ඔවුන්ගේ මතයත් ජනතාවට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. නැවේ කැප්ටන් මේ වෙනකොට චෝදනා කරලා තියෙනවා බලධාරීන් අපෝසත් උනායි කියලා වෙලා මේ ඉන්න නිවන්න කිසි වෙලාවට දැනුම් දුන්න අපි දැනගන්න දැන් මෙතන යන්නේ නඩුවක්. නඩුවක් යනකොට විත්තිකාර පාර්ශවය පැමිණිලිකාර පාර්ශවයයි සහයෝගයෙන් වැඩ කරන්නේ නැහෙනි. දෙගොල්ලෝ දෙපැත්තේ ඉන්නේ. ඉතින් දෙගොල්ලොම තමුන්ගේ තර්ක ගේනවා. ඉතින් අත් වශයෙන්ම නැවේ කපිතාන්වරයා කරන ප්‍රකාශ ගැන අපිට වග කියන්න බෑ. ඔහු පුළුවන් තරම් දුරට ඔහුව බේරා ගන්නට තමයි කතා කරන්නේ. මේ සැටලයිට් ඉමේජ් එකක තිබුණ නිසා තෙල් කාන්දුවක් තියෙනවා කියලා අපි පර්සනලි මෙතෙන්ට විසිට් කරලා බැලුවා. එතන ගරු එමතුමත් ගියා. අපි සීලුම් කණ්ඩායම ගිහින් බැලුවා. එතකොට පැහැදිලිව දැක්කේ අපි මේ කතා කරන බංකොයිල් කියන එක ඉතාමත් තුනි පොඩි පොඩි පැල්මේ පැල්ලමක් තිබුණා. නමුත් ඒක මේ ලොකු දෙයක් නෙමෙයි. තෙල් පැල්ලම බංකොයිල් පැල්ලමක් නෙමෙයි කියන එක පැහැදිලි. ගොඩක් වෙලාවට අර ඇල්ගල් මොකක් හරි ඒ වගේ දෙයක් තමයි අපිට වෝටර් සෑම්පල් වලින් තමයි හරිනවා කියන්න පුළුවන්. නමුත් බංකොයිල් පැල්ලමක් තිබුණ නැහැ කියන එක අපිට පැහැදිලිවම කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒක අර උඩ සැටලයිට් එකකින් මේ පික්චර් එක ගත්තාම ඒ සුදු පාට පේන්නේ ලයිට් වල රිෆ්ලෙක්ෂන් එකනේ. ඉතින් ඒක මොකක් හෝ එතන තියෙන ඇල්ගියක් හරි මොකක් හරි කිමිකල් රියැක්ෂන් එකක් නිසා සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි පුද්ගලිකව දැන් මම පව පුද්ගලිකව ගිහිල්ලා ඒ නැව වටේටම බෝට් වලින් ගිහිල්ලා බැලුවා. එහෙම කිසිම මේ තෙල් පැල්ලමක් දකින්න ලැබෙන්නේ නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.